තමුන්නාතලා පොඩ්ඩකට කල්පනා කරන්න. අපි කොහොමද ජාත්‍යන්තරේ විශ්වාසය දිනාගන්නේ? අපිට පිටරටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයාගේ විශ්වාසය දිනාගන්න බෑනේ. ඩොලර් ඉවන්න කියලා. මොහොතකට කල්පනා කරන්නකෝ. විදේශ රටවල වැඩ කරන විශේෂ බැඳ පෙරදියක වැඩ කරන ශ්‍රී ලාංකික ජනතාව ඒ අය ලංකාවට ඩොලර් ඉවන්න මැලිනේ. බටී එක්කෙනෙක් කිව්වා මැද පෙරදිග දැන්වීම වෙනලු ශ්‍රී ලංකිකව දාලා ලංකාවට මේ ආණ්ඩුවට මුදල් ලෙවන්න එපා කියලා. මුදල් ඇමතිවරේ කිරියා ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ පාර්ලිමේන්තුවේ කතා කරුවයින් පස්සේ අයවැයි මාස හතරකට පාර්ලිමේන්තුවේ කටවත් ඇරියේ නෑ. විපක්ෂයේ මෙච්චර ප්‍රශ්න කරද්දි. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් රුපියලුත් නෑ ඩොලරුත් නෑ. හැබැයි ආණ්ඩුව හීන දකිනවා මේ ඩොලර එනවා කියලා. හීන දකිනවා. පළමුදා එක්තරා අමාත්‍යාංශයක් නිවේදනයක් නිකුත් කරලා ලෝක බැංකුවෙන් මිලියන 800ක් ලැබෙනවා කියලා. US ඩොලර්ස්. පැය 24 කියන්න කලින් ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරුවා එහෙම කිසිම දෙයක් නැහැ. ලංකාවට ආර්ථික ආධාර දෙන එක ගැන තාම සාකච්ඡා පටන් ගන්නත් නැහැ. ඉතින් අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? මිත්‍රවරුනි, පසුගිය මාස 3-4 ඇතුළත මේ අර්බුදයේ තිය උච්චම අවස්ථාව එනකොට හුඟක් අයට මතක් කරන්න බැරි කාරණා දෙකක් තියෙනවා. ඇයි අපිට ආධාර නොදෙන්නේ? තමුන්නාතල දන්නවා මේ අර්බුදය පටන් අරන් සෑහෙන කාලයක් හැමදාම පත්තරේ බැලුවොත් අපේ රටේ නායකයෝ විවිධ රටවල්වලින් විවිධ ආයතනවලින් ආධාර ඉල්ලනවා. නමුත් අද වරතෙක් ඔය සිල්ලර ආධාර හමු වෙලා තියෙනවා බෙහෙත් ටිකක් ඉහම ගන්න. ඒ වගේම අඩු ආධාරලාභීන්ට එයාගේ ජීවනෝපාය ආරක්ෂා කරන්න යම් කිසි මුදලක් හම්බ වෙලා තියෙනවා සිල්ලර. ඒවා සිල්ලර කියන්න පුළුවන්. නමුත් රට කොට දාන්න පුළුවන් ආධාරයක් තාම හම්බ වෙලා නැහැ. ඇයි ඒ? කතා කරනවා, දුරකථනයෙන් කතා කරනවා, ඒ වගේම WhatsApp වලින් කතා කරනවා. ඒකට හේතුව තමයි තවුන්නාන්සලා කියවන්න USAID එකේ ප්‍රධානියා දුන්න ප්‍රකාශනය. ලෝක බැංකුවේ ප්‍රධානියා දුන්න ප්‍රකාශනය. IMF එකේ ප්‍රකාශනය. මේ ප්‍රකාශනය තුනේම වටිනා කාරණා දෙකක් තියෙනවා. මොකක්ද ඒ? ලංකාවට ආධාර දෙන්න නම් කාරණා දෙකක් ඉෂ්ට කරන්න තියෙනවා. මම මේක කියන්නේ මාධ්‍ය වේදින්ද මේ කාරණාව අපේ ජනතාවට තේරුම් කරලා නැහැ මාධ්‍ය. කාරණා දෙකක් ඉෂ්ට කරන්න ඕන. එකක් අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉකොනොමික් රිෆෝම්ස්. ඉකොනොමික් රිෆෝම්ස් කියන්නේ අපේ රටේ වියදම ආදායමට වඩා 3 ගුණයක්. එතකොට කොහොමද මේ වියදම පීවන්නේ? ඒකට අපි සැලැස්මක් දෙන්න ඕන. මේ එක කාරණාවක් පමණයි, මේ වගේ කාරණා 7ක් 8ක් තියෙනවා. අනිත් එක දේශපාලන ප්‍රතිසංස්කරණ. දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවද කියලා අපෙන් අහනවා. ඒවා අපි ඉදිරිපත් කළත් ඉතින් කොච්චර ණය එල්ලුවත් ඉදිරියට අපේ රට ගොඩ ගන්න අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ, ඒ වගේම අපේ රට ගොඩ ගන්න අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ ඒවා ජාත්‍යන්තරයෙන් ලබා දෙනකන් අපිට ආධාර හම්බ වෙන්නේ. අනිත් එක මෙව්වා ජාත්‍යන්තරයට පමණක් නෙවෙයි ජනතාව ඉල්ලන. අපි ජනතාව ඉල්ලන ආර්ථික ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕන. ජනතාව ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕන. තමුන්නාන්සේලා බලන්න සමන්ත පවාගේ ප්‍රකාශනය. අපි ලංකාවේ ඇමරිකන් තානාපති කතානායක තුමා හම් වෙච්ච වෙලায় කරපු ප්‍රකාශය. පෙරේද ලෝක බැංකු ප්‍රකාශය. ඒ ප්‍රකාශ තුනේම තියෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ. තාම ඉදිරිපත් කළා නේද? මාස කීයද? ඉතින් මෙව්වා ඉදිරිපත් කළා, මේව සාකච්ඡා කළා, පිළිගැනීමක් වෙනකන්
ආධාර හම් වෙන්නේ නැහැ. අනිත් එක වෙන වෙනම රටවල් ආධාර දෙන්නේ කවදාක්වත්. ওই පොඩි පොඩි ආධාර දෙයි සිල්ලර වගේ ඉව්වා. නමුත් රටක් ගොඩ ගන්න පුළුවන් ආධාර ලැබෙන්නේ IMF එකෙන්. ඉතින් මං කියපු කාරණා දෙක සම්බන්ධයෙන් සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ අයත් එක්ක සාකච්ඡා කළා. ඒ පිළිගත්තයින් පස්සේ තමයි අපිට රට ගොඩ ගන්න පුළුවන් ආධාරයක් අපිට ලැබෙන්නේ. ඉතින් මේ කරුණා කරලා මාධ්‍ය වලින් මේ කරුණ ඉස්මතු වෙලා නැහැ හරියට. අපි දවස පාර්ලිමේන්තුවේ කිව්වා මේක හදලා අපිට ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවේ. මොකද අපිටත් උඩ රට කවුරු හරි කමක් නැහැ. මේ මිනිස්සු විඳින මේ දුක වියසය අපි රට බේර ගන්න. නමුත් අපි ඒක කියවල බලලා අපිට හිතුනොත් මේක හොඳයි කියලා අපි අය අවශ්‍ය සහයෝගය අපි දෙනවා ජනතාව වෙනුවෙන්. නමුත් තාම ඉදිරිපත් කළා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා 7 වෙනිදා පාර්ලිමේන්තුව පටන් ගන්නත්යි පස්සේ රට කර ගන්න ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක් කරයි කියලා. මොකද මේ හීන දැක්කට ඩොලර් එනවා කියලා හීන දැක්කට ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකයි අර එක්තරා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරේ වර්ල්ඩ් බැංක් එකෙන් ලෝක බැංකුවෙන් මිලියන 800ක් හම්බුණා කියලා. ඒක පැය 24ක් යනකොට බොරුවක් කියලා නිවැරදි කරලා තියෙනවා. ඉතින් අත්ත වශයෙන්ම තමුන්නාන්සලා පොඩ්ඩකට කල්පනා කරන්න අපි කොහොමද ජාත්‍යන්තර විශ්වාසය දිනාගන්නේ. අපිට පිටරටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයාගේ විශ්වාසය දිනාගන්න බෑනේ ඩොලර් ඉවන්න කියලා. මොහොතකට කල්පනා කරන්නකො. විදේශ රටවල වැඩ කරන විශේෂයෙන් බැඳ පෙරදියක වැඩ කරන ශ්‍රී ලාංකික ජනතාව ඒ අය ලංකාවට ඩොලර් ඉවන්න මැලිනේ. මට ඊයේ කෙනෙක් කිව්වා මැද පෙරදිග දැම්මින් මැනරු ශ්‍රී ලාංකිකව දාලා ලංකාවට මේ ආණ්ඩුවට මුදල් ඉවන්න එපා කියලා. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ගන්න බැරි නම් ආණ්ඩුවට කොහොමද අනිකුත් රටවල විශ්වාසය දිනා ගන්න. ඉතින් මේ කල්පනා කරන්න ඕනේ. මොකද ඇත්ත වශයෙන් මේ ආණ්ඩුව මේක අලුත් ආණ්ඩුවක් කියවට අලුත් ආණ්ඩුවක් නෙමෙයි. මේක පිළුණු වෙච්ච ආණ්ඩුවක්. පිළුණු වෙලා මේක මේක ඉන්නේ ඔක්කොම ඔක්කොම පිළුණු වෙච්ච අය. හැම ආණ්ඩුවකම ඉඳලා අස් වෙලා ආයිත් ඇතුළට ඇවිල්ලා එළියට ගිහිල්ලා පිළුණු වෙච්ච අය. අලුත් අයිඩියාස් මොනවාක්වත් නැහැ. අනිත් එක මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් කිව්වට මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. විරුද්ධ පක්ෂයේ පක්ෂවල අනුමැතිය නැතුව තමයි ආණ්ඩුවට සම්බන්ධ වෙලා තියෙන්නේ. කොටිම්බ කියනවා නම් අපේ මන්ත්‍රීවරු හයියක් කෙරුවා. හයියක් කෙරුවා. ඒ වගේ අනිකුත් පක්ෂවලත් එහෙමයි විපක්ෂයේද. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට විරුද්ධ වුණා. නමුත් මන්ත්‍රීවරු බලාත්කාරයෙන් ආණ්ඩුවට ගත්තා. ඉතින් අනිත් එක බොහෝතකට කල්පනා කරන්න ආර්ථිකය විනාශ කරපු ආණ්ඩුවකට පුළුවන් ද රට ගොඩ ගන්න? පුළුවන්ද? පුළුවන්ද? මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔලුගෙඩි බාරු කළා හදන ආණ්ඩුවට ජාත්‍යන්තර පිළිගැනීමක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන. දැන් මේ අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙනවා. සමහරවිට මාස 3ක් යනකොට මේ ආණ්ඩුව ඉලාස් වෙන්න බැරිද? ඊට තව කට්ටියක් එනවා. මේකේ ඇතුලේම ඔලුගෙඩි බාරු කළා. ඒව හරියන්නේ නැහැ. ඉතින් මට හිතෙන්නේ මම හැමදාම කිව්වා මේක මට හිතෙන්නේ අපේ රටට තියෙන එකම විමුක්ති මාර්ගය මහමැතිවරණය. මොකද මහමැතිවරණයක් තුළින් ආණ්ඩුවක් බලයට පත් වුණා මිත්‍රවරුනි. හරි. ඒ ආණ්ඩුවට නිත්‍යානුකූල භාවයක් එනවනේ. මිරු ඡන්ද දීලා තමයි ඒක පත් කරගත්තේ. ඒතකොට ඒ ආණ්ඩුවට අවුරුද්දක් එකවරක් ජනතාව කල් දෙනවා. ප්‍රශ්න විශ්දන්න. එහෙම වෙන්නේ නැද්ද? ඒ වගේම ජාත්‍යන්තර කැමති ජනතා මත ඉස්මතු වෙන ආණ්ඩුවක් එක කටයුතු කරන්න. මේගොල්ලෝ විනාශ කරපු රට විනාශ කරපු අය දැන් ඉන්නේ. විදේශ රටවලින් ආපු ආධාර ඇත්ත වශයෙන්ම ඒ ව්‍යාකෘති වලට ගියේ නැහැ. එව්වා බහ බැංකුවේ එකෙක් කියලා දාලා විදේශ රටවලින් ආපු ආධාර ආයිත් පිටරටවල විවිධ පුද්ගලයන්ගේ ගිණුම් වලට ගියා. ඉතින් තමුල්ලාන්තර දැක්කද අර කෝප් එකේ හිලිදරව්ව?
डॉलर रुपया देसी पहा गाने तिया गान तक कर देगा डॉलर रुपया डॉलर वटीरा का रुपया देसी पहा तिया गान अमेरिका नो डॉलर बिलियन पहा क्या करो 5 बिलियन अमेरिकन डॉलर्स 5 बिलियन एक पैन पारे इतनी मेवी देता माई मैं यार रटवाल लेकर लती है ने मांगिता ने මා කලින් කිව්වා වගේ එකම විසඳුම මහමැතිවරණයක් මහමැතිවරණය තුළින් ජනමතයේ ඉස්මතුවේ ආණ්ඩුවක් ආවහම ජනතාවත් කල් දෙනවා අවුරුද්දක් එකහමාරක් මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න ජාත්‍යන්තරයත් අලුත් ආණ්ඩුවක් එක ගඳුර කරන්න කැමතියි.